තෙරුවන් සරණයි සෑම සියලු දිනාටම මිනිපුර අමාශාන්ති අරණ්‍ය සේනාසනෙන් ඔබ වෙත ගෙනෙන අමාශාන්ති සදහම් මණ්ඩපය මෙවරත් අතිපූජනීය මිනිපුර අමාශාන්ති තපෝවන අරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටක වාගීශ්වර සද්ධර්ම ශිරෝමණි විපස්සනා කම්මට්ටානාචාර්ය රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පඬිත තපෝවනේ රතන සමින්හන්සේට අපි ආරාධනා කර සිටිනවා මෙවරත් සාකච්ඡා වාරයේ සඳහා සහභාගී වීමට තෙරුවන් සරණයි අපේ සමින්හන්සේ තෙරුවන් සරණයි පින්වත් වජිර මහත්මයා ගරුණී සමින්හන්සේ මේ අද දිනෙත් විශේෂ වීඩියෝ කීපයක් ඔබ වහන්සේ වෙත යොමු කරමින් ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කරන්නට මා අවසර ප්‍රාර්ථනා කරමින් සමින්හන්සේ මේ මුලින්ම විමසා සිටිනවා ඔබ වහන්සේගෙන් මේ මීමන පලානේ ශ්‍රී ධම්මාලංකාර කියන භික්ෂු ප්‍රතිරූපක චරිතයේ විසින් සමින්හන්සේ මේ භවතණ්හා විභවතණ්හා ආදි වශයෙන් උන්වහන්සේ පැටලී සාවිත මේ වීඩියෝයක් තියෙනවා කරුණ රාශියකින් සමන්විත සයිනස් මේ මෙහි තියෙන විකෘති ඔබ වහන්සේ විසින් ආරම්භලා මේ තියෙන විකෘති වලට සමින්වහන්සේගෙන් ධර්මානුකූල පිළිතුරක් මම බලාපොරොත්තු වෙනවා සමින්වහන්ස. තමන් අල්ලගත්ත උපාදානය කරගත්ත අයිති කරගත්ත එහෙම නැත්නම් අර භව භව කියන தத்துவයෙන් වෙන් වෙන්න ඇති අකමැත්ත. දැන් මෙතන එතන තණ්හා වෙලා अलगत उदाहरण अहकन नाशे दिवकाय इंद्रियामतन्नाको राजवेन्न कियला එකක ඇමති වෙන්න රජ වෙන්න mantri වෙන්න මෙහෙම තණ්හාවක් තියෙනවා මේක කාම තණ්හාවක් නෙමෙයි මේක භව තණ්හාවක් ඒ භවටපත් වෙන්න mantri භවටපත් වෙන්න ඇමති භවටපත් වෙන්න රජ භවටපත් වෙන්න ඇති තණ්හාව භව තණ්හාව මේ භව තණ්හාවටපත් වූ පුද්ගලයා දැන් රජ භවටපත් වුණාම මේ රජ භව භවෙන් වෙන් වෙන්න කැමති නැහැ එතකොට අර භව තණ්හාව නිසා ඒ තනතුර තබා ගන්න දිගට දිගටම පවත්ව ගන්න ඒ තත්වයේ පවත්ව ගන්න නොයෙකුත් ආකාර ක්‍රියා කරනවා ඒක විභව තණ්හා මේ විභව තණ්හා කියන එක වගේම භව තණ්හා කියන එකත් කාම තණ්හා කියන එකත් විනාඩි 5ක් තුල ඇති වෙන දෙයක් මිසක මේ අර කිව්ව අරූපී භවටපත් වෙන දෙයක් නෙමෙයි මේක එහෙම මං හිතන්නේ නැහැ මේ ඕනම කෙනෙකුට සාධාරණව හිතන්න පුළුවන් කිසිම කෙනෙක් දෙවි බවට බ්‍රහ්ම බවට මේ නොදන්නා තත්වයකටපත් වෙන්න තණ්හාවක් ඇති වෙනවා කියලා මොකද ඒතන් දන්නේ නැහැ. නමුත් අර පේන්න තියෙන තමන්ට පේන්න තියෙන නිලයකට බලයකට තණ්හාවකට දැන් පෝසත් බවට ඉදම් හිමියෙක් බවට ධනවතෙක් බවටපත් වෙන්න ඕනම කෙනෙක් කැමතියි. ඒ ධනවත් බවටපත් වුනාම ඉදම් හිමියා බවට පෝසතා බවටපත් වුනාම මුදලාලි කෙනෙක් බවටපත් වුනාම මේ භව තණ්හාව ඊට පස්සේ අර ඒ தත්වෙන් ඒ තමන් ලබාගත් தත්වෙන් වෙන් වෙන්න කැමැත්තක් නැහැ. අන්න ඒක විභව. එතකොට වි කියන්නේ වෙන් වෙන එක. මේ විභව තණ්හා තේරුම් ගත්තේ නැත්නම් තමන්ට මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තේරුම් ගන්න අමාරු වෙනවා. ඕ මහත්මයා දැන් අපි මේ වීඩියෝ දර්ශනය බැලුවට පස්සේ අපිට පේන්නේ මෙතන ඊටාම සූක්ෂම සටකපට උපක්‍රමයක් තියෙනවා කියලා. මේ පසුපසෙ තියෙන්නේ හිතාමතාම දැන දැනම තමන් විසින් ගොතපු විකාර රූපී අදහසක්. ඒක එහෙම කිව්වේ සදහැබර ගිහි පැවිදි දෙගොල්ලොටම තමන්ගේ දහම් පිළිබඳව තමන්ට සැක ඇති කරවන්නට කෘතිමව කරපු නිස්පාදනයක්. දැන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කිව්වහම සූත්‍ර පිටකේ විනය පිටකේ අභිධර්ම පිටක ආදී පරිවාර ග්‍රන්ථ ආදී සෑම තැනකටම ගියහම ඒකට ගැළපෙන ආකාරයේ කරුණු අපිට හම්බ වෙනවානේ. දැන් විනය සිල්පදවලදී එහෙම හික්මීම උදෙසා බොහෝ කරුණු දේශනා කරද්දී ඒ වගේම සූත්‍ර පිටකේදීත් මේ අභිධර්ම පිටකේදීත් මෙතනදී පංචකාම සම්පත් කෙරෙහි ඇතිවන ඇලීම තමයි කාම තණ්හාව. ඒ වගේම සාස්වත දුස්තිය සමග යෙදෙන තණ්හාව තමයි භව තණ්හාව. දැන් ධානාදී පිළිබඳව ඇතිවන ලෝභය එතන තියෙනවා. එතකොට ධානාදී පිළිබඳ ලෝභය ඇති වෙනවා. එතකොට මෙතනදී සාස්වත දුස්තියත් එක්ක ඇතිවන තණ්හාව. ඒ වගේම සියල්ලෙම එකකින් අවසන් වෙනවා කියලා හිතන තණ්හාව උචේ දුස්තියත් එක්ක ගිය තණ්හාව විභව තණ්හාව වෙනවා.
දැන් මේ හිමියන් කියන්නේ ශාසනය නිරූපු නිරූපක කෙනෙක් නේ. ඒ කියන්නේ ශාසනය තුල හිමිකාරත්වයේ විසුන් වහන්සේලා විසින් නැති කළා. ඒක විධර්ම විනය අනුකූලව ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සී සද්ධර්මයේ විකෘති කරනකොට ඒ වගේ තීරණ ගන්න වෙනවා මහා සංඝරත්නේ. එවැනි තීරණයක් අරගෙන ඉවත් කරපු හිමි නමක්. එතකොට මුන්වහන්සේ විසින් මේ අර අසරණ අහිංසක සදහැවර සත්පුරුෂ පින්වතුන් දන්නේ නැහැ නේ හුඟක් වෙලාවට පරමාර්ථ ධර්ම ගැන අභිධර්මයේ ගැන හිම දන්නේ නැහැ නේ හුඟක් වෙලාවට. ඉතින් සූත විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකය ගැන බොහෝ දෙනා දන්නේ නැති කමෙහිඳ ඒක ප්‍රයෝජනයට අරගෙන බටහිර රටවල්වල උවමනාවක් ඉෂ්ට කරමින් මේ සෙනඟ කෘතිමව මේක නිෂ්පාදනය කළ සෙනඟ නොමග යවීමක් මේ කරන්නේ. ඒ කියන්නේ මේ අවශ්‍යතාවය කාගෙවත් වෙන අවස්ථාවයක් නෙමෙයි. මේ අවස්ථාවය කුමන්ත්‍රණකරුවන්ගේ අවස්ථාවය. ඒතර බාහිර කුමන්ත්‍රණකරුවන්ගේ උවමනාව විශ්ත කරන්නට අපි ප්‍රධාන තැන්නේ ඔය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාව චතුරාර්ය සත්‍ය ධර්මයේ උතන මේ සමුදේ ධර්ම විදිහට එන්නේ. ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මයේ විකෘති කරලා අපි චතුරාර්ය සත්‍ය බෝධි උදෙසා යන ගමන පිළිබඳ සැක ඇති කළාට පස්සේ ඉතින් හැමෝම බේද වේවිනේ. වෙන් වේවිනේ, සමගිය නැති වේවිනේ. ඉතින් සමගිය නැති කරනකොට බෙදීවෙන් වෙනකොට බිස්සුන් වහන්සේලා කොටස් වලට බෙදෙද්දී ඒ වගේම උපාසක උපාසිකාවන් කොටස් වලට බෙදෙනකොට ධර්මයේ පිළිබඳ සැක සංකා ඇති වෙනකොට සමගිය නැති කළාම අපූර්වවට ඒක කරවපු කුමන්ත්‍රණ කරුවන්ගේ අරමුණ ඉෂ්ට වේවි නේද? මේ පසුපස්සේ තියෙන්නේ පැහැදිලිවම කුමන්ත්‍රණයක්. මේ වනපලානේ හිමියන්ගේ මුවින් ඒ පිට වෙච්ච වචන තුල තියෙන්නේ පින්වන්ත මහත්මා සම්පූර්ණයෙන්ම තමන්ට තමන් කෙරෙහි තමන්ගේ දහම කෙරෙහි සැකය උපදවීම. ඒ කියන්නේ කෘතිමව නිෂ්පාදනය කරලා අදහස් සැලසුම් සහගතව අදහස් ඉදිරිපත් කරලා නොමග යවීමක් මේ කරන්නේ. මේක කුමන්ත්‍රණයක්. ගෞරවනීය සාමිනාස මේ උන්වහන්සේගේ මේ තව වීඩියෝ කොටසක් තියෙනවා. සෝ මං පස්සති කියන්නේ මං වගේම බුද්ධත්වයට පත් වෙනවාද කියලා මේ කොටසත් බලලා සාමිනාසේ අර එයා අර්ථය විකෘති කිරීමක් තියෙන සයින්ස ඒ ගැන මේ ධර්මානුකූලව මේකත් පහදලා දෙන්න කියලා මම උපවාසයෙන් ඉල්ලා සිටිනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. සෝ මං පස්සති කිව්වේ එයාත් මං වගේම බුද්ධත්වයට පත් වෙනවා කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ කිම්පන වක්කලි මිනා පූතිකායනාදී විදිහට. එතෙන්ද බුදුරජාණන් වහන්සේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති ආදී විදිය දේශනා කරනවානේ. මේ කුණකයේ දිහා බැලුවාට බුදුරජාණන් වහන්සේ දැක්කා වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දැක්කා බවට පත් වෙන්නේ ධර්මයේ දැක්කොත්. ඒක ධර්මයේ දැක්කා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා කියන එක. දැන් තවත් තැනකදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ පසුපස්සේ සංගල සිවුර අල්ලගෙන වැඩම කළත් ඒකේ ධර්මයේ දකින්නේ නැහැ. එතකොට ධර්මයේ දකින්න නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිපදින්නට ඕනේ. ධර්මයේ දැනගන්නට ඕනේ. ඒක ධර්මයේ දැක්ක කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා වෙනවා. දැන් මෙතනදී මේ හිමියන් විසින් මම බුද්ධත්වයට පත් වුණා වගේ අදහසක් ඔය කියනකොට එතනදී තියෙන්නේ සම්පූර්ණයෙන්ම හිතාමතාම කරන අර කුමන්ත්‍රණයේම දිගුවා. ඒ කියන්නේ සැක සංකාවක් ඇති කරවනවා. දැන් මේ සැක සංකාව ඇති කරවන්නේ ධර්මයේ පිළිබඳවනේ. දැන් ත්‍රිපිටක බුද්ධ වචනේ පිළිබඳවනේ මේ සැක සංකාව ඇති කරවන්නේ. මෙතනදී ඔවුන්ගේ උවමනා වෙලා තියෙන්නේ අපිට අපි ළඟ පැහැදිලිවම තියෙන නිර්වෘල් සිය සද්ධර්මයේ අවුල් ගොඩක් බවට පත් කරලා මේ කොහෙන්ද මේ පටන් ගන්නෙ, මොකද්ද විශ්වාස කරන්නේ, කෝකද විශ්වාස කරන්නේ, කොතනින්ද ඉගෙන ගන්න කියලා හිතාගන්න බැරි විදිහට පත් කරවන එක. ඒකේ කුමන්ත්‍රණ කරුවන්ගේම කියාපටිපාටි දිගුවක්. ඉතින් මීවන පලානේ හිමියන්, වහරක හිමියන් වගේ ඒ ස්වාමින්වහන්සේලා කලින් සසුන්ගත වී හිටියා, දැන් සාසනය නිරපර ඉන්නේ. ඒ වගේ පිරිස මේ කරන්නේ සිංහල ජාතියටවත් මේ රටවැසියන්ටවත් ලුවැසි බෞද්ධයින්ටවත් අවශ්‍ය වුමනාවක් නෙමෙයි. ලුවැසි බෞද්ධයින්ටත් සිංහල ජාතියට විරුද්ධව ඉන්න අයටත් වෙනත් ජාතීන් වල තෝන්තරම් බෞද්ධ ඉන්නවනේ, ඒ හැමෝටම සැකයක් ඇති කරවීමක්. ඒක කරන්නේ බටහිර ජාතීන් ආදී ඒ තැන්වල ඉන්න අයගේ උමනා විපාකම් වලට. ඔය ප්‍රකාශයේ පසුපසෙ තියෙන්නේ අපිට අපි කෙරෙහි සැකයක් ඇති කරවන්නට හදන ප්‍රකාශයක් මිසක් ඕක සම්පූර්ණයෙන්ම ධර්ම විකෘතියක්.
ගෞරවනීය සායනස් මේ මීමන පළානේ සිද්ධාමලංකාර හිමියන්ගේම තවත් විකෘති සහිත වීඩියෝයක් තියෙන සායනස් මේ මිය ගියත් මනෝකාය ඉතිරිව පවතිනවා කියලා සහ මේ අතීතයේ පින්වියන් පෑ සියලු උත්තමයන් වහන්සේලාගේ මනෝකායවල් මේ ඉතිරිව පවතිනවා කියලා මේ මේ වීඩියෝ එක සායනස් මේ එවැනි අදහසක් තමයි මේ සමාජයට දෙන්නේ සායනස් මේ ඒ වගේම මට يعني සහ මේ වගේ විකෘති දකින්නකොට හිතෙන දෙයක් තමයි මේ සිව්පිලි සිඹියාපත්‍ර රහතන් වහන්සේ නමක් විදිහට තමයි උන්වහන්සේ හඳුන්වාගන්නේ මේ එසේ වියේ හැකිද සායනස් මේ උන්වහන්සේ මේ එසේ රහත් භාවයකට පත් වෙලා තියෙන පුළුවන් මේ වගේ විකෘති සහිත අදහස් ඇති කරගෙන සිටින හිමි නමක් සායනස් මනෝමයකය අනිවාර්යයෙන්ම මැරෙන්නේ නැහැ දැන් ඔබ මිය පරලෝ යනවායි කියන්නේ ඔය කර්ජකය කූඩුවයි මැරෙන්නේ ඔබගේ නොමැරි ඉතුරු වෙන කොටහක් තියෙනවා මොකද්ද කොටස මනෝමය කාය එකත් කාය මනෝමය කාය කිසිසේත්ම මිය පරලෝ යන්නේ නැහැ ඔබ මේ හදාගත්ත ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර එකතු කරගත්ත එකතු කරලා හදාගත්ත කූඩුව තමයි මිය පරලෝ යන්නේ මනෝමය කාය මිය පරලෝ යන්නේ නැහැ ඒ වගේම ඔබ මේ දැන් ජීවිත කාලය තුළ උපන් දවසේ ඉඳන් මැරෙන දවස දක්වාම ඔබ හදාගත්ත එකතු කරගත්ත පුහුණු කරගත්ත පුරුදු කරගත්ත ගති කොටසක් තියෙනවා රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගති හොඳ ගති නරක ගති ওই ගති දෙකම දෙවර්ගයේම මනෝමය කාය තුලයි තැන්පත් වෙන්නේ ඒවා මිය පරලෝ යන්නේ නැහැ ඒවා ඔබට ඊගාව ඔබ කූඩුවක් හදාගෙන උපත ලබන තැනදී ඔබට උරුම වෙනවා. ඒක නිසා මේ මනෝමය කාය මිය පරලෝ යන්නේ කීයටවත්ම කිසිම කෙනෙකුගේ බුදු කෙනෙක් අරහතුන් වහන්සේ කෙනෙක් පසේ බුදු කෙනෙක් පිරිනිවන් පහද්දි මනෝමය කාය පිරිනිවන් පහන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. අවසන් වෙන්නේ නැහැ. අහෝසි වෙන්නේ නැහැ. කර්ජ කාය තමයි නැති වෙන්නේ ආයි කර්ජකයක් හදන්න. කර්ජකයටයි මේ දුක උරුම වෙන්නේ සැප විඳින්නේ දුක උරුම වෙන්නේ. හොඳ නරක දෙකම කර්ජකයි. මනෝමය කායට එහෙම නැහැ. අනිත් පාර මනෝමය කාය කියන එක සියලු බුදුවරුන්ගේ දැන් අපි දන්නවා මේ මිහිතලය පැවතුන දා ඉඳලා මේ පෘථුවිය ওই බුදුවරු ලෞතරා බුදුවරු පසේ බුදුවරු අරහත් බුදුවරු කෝටි ප්‍රකෝටි ගානක් බුදු වුණා. ඒ සියලු දෙනාගේ මනෝමය කායන් එක තැනකට කේන්ද්‍රගත වෙලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න එකට එකතු වෙනවා. ඔව් මහත්මයා මේක බටහිර ජාතීන්ගේ කුමන්ත්‍රණයක්. මේක බෞද්ධ නොවන අයිතත්තන්ගේ කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණේ ඉත්තන් තමයි මීවන පලානේ ධම්මාලංකාර හිමියන් කියලා කියන්නේ. ඒ වගේම ඒකණ්ඩායමේ ඉන්න වහරක අභිරත්නාලංකාර හිමියනොත් ඒ කුමන්ත්‍රණ කරුවන්ගේම ඉත්තා. එතකොට ඒ කට්ටිය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීසත් ධර්මයේ ওই විදිහට විකෘති කරනවා වගේම දැන් ඔය කියන කතාව බලන්නකො සිව්පිලිසිඹියාපත් කියන එක. සිව්පිලිසිඹියාපත් කියන්නේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන සිව්පිලිසිඹියාපත්නේ. සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ නමක් ওই විදිහට ධර්ම විකෘති කරනවද? අනික සිව්පිලිසිඹියාපත් බව කියන්නේ නැහනේ. මොකටද කෙනෙක්ගේ මගපල්ලා බීත්‍ය අනිත් අයට? මොකටද කෙනෙක් රහත් වුණා කියලා ඒක අනිත් අයට? කෙනෙක් යම්කි සිව්පිලිසිඹියාපත් ත්‍රිවිද්‍යාව උපදවා ගත්ත කියලා සාමාන්‍ය ලෝකයාට මොකටද? ඒකෙන් ඔවුන්ට මේ අත් වෙන සිත මොකද්ද? ඊට වඩා සිතක් වෙනවනේ සිරු සංගරත්නිය අරමුණු කළාම. පුද්ගලයේගේ හිස් පංචස්කන්ධය සරණ යන්නේ නැතුව සිරු සංගරත්නිය අරමුණු කළා මොන තරම් සිතක් වෙනවද? පුද්ගලයේ තරමුණු කරන්න ඕන සිවිපිලි සිඹියාපත් කියනකොටම එතන තියෙන්නේ තමන් වෙත අන්‍යයන්ව ඇඳ බැඳ තියාගන්නට කරන සටකපට ප්‍රයෝගයක්. ඒ වගේම ඔය කරන ප්‍රකාශයක මනෝකාය කිව්වහම එතන උන්වහන්සේ කෙලීම මිත්‍යා දෘෂ්ටිකයක් නේ. ආත්මය කියලා දෙයක් තියෙනවද? සත්‍ය පුද්ගලයා කියලා වෙනස් නොවි ස්ථීරවම තියෙන පුළුවන් දෙයක්. මනෝකාය කියන බටහිර ඉගැන්වීම් ක්‍රමයට අනුව දැන් ඔය
භාග්‍යවත් තිලෝගුරු අපේ බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඒ වගේම මහරහතන් වහන්සේලාගේ සියලුම උත්තමයන් වහන්සේලාගේ මනෝකායක් තියෙනවා කියලා කියද්දි ඒක නාමකයි ওই විදිහට රැඳලා තියෙනවා කියලා කියනකොට හිතන්නකෝ කොහෙද රැඳලා තියෙන්නේ කොහොමද තියෙන්නේ ඒතකොට අතීත 512,000ක් බුදුරජාණන් වහන්සේලාගේ නමේ ඔය කියන විදිහට මනෝකායක් තියෙනවද මේ විශ්වයේ කොහේ හරි එතකොට අතීතයේදී පසේ බුද්ධත්වයට පත් වූ සීල බුදුරජාණන් වහන්සේලාගේ මනෝකායක් විශ්වයේ තියෙනවද? එතකොට ඒවා තැන්පත් වෙලා තියෙන ගබඩාව කොහේද? ඔය කියන විදිහට රහත් සියලුම රහත්තුන් රහතන් වහන්සේලාගේ ඒවා තැන්පත් වෙලා තියෙන මනෝකායන් තැන්පත් වෙලා තියෙන භූමිය කොහේද? මේක සැකයක් ඇති කරවමින් ධර්ම විකෘතියක් නිර්මාණය කිරීමක් විශේෂයෙන්ම අපි බුදුදහම තුල කියවෙන වටිනා වචන අවභාවිතා කරනවා අවභාවිතා කරලා කෘතිමව නිස්පාදනය කරලා තියෙනවා මේක සැකය ඇති කරවීමක් කරන්නේ ඒකෙන් බෙලහීන තත්ත්වයකට පත් කරනවා සියලුම ගිහි පැවිදි පින්වතුන්ව මොකද සැකය ඇති කරවනවා තමන්ට බෑ තමන් ළඟ තියෙන දේ සැකයි තමන් ළඟ තියෙන දේ හරි නෑ මෙතන තියෙන්දී විශ්වාස කරන්න බෑ කොහොමද විශ්වාස කරන්නේ මේක අවුල් ජාලාවක් මේ හැමදේම පැටලිලානේ කවුරු කියන එකද පිළිගන්නේ ආදී විදිහ සැකය ඇති වුණාට පස්සේ එතෙන්දී ඇති වෙන ඉබෙල හිණකමක්නේ ඒ ඇතිවන දුර්වලකම හින්දා ඉදිරිපත් වේද කෙනෙක් මේ මගපල් ලබන්නවත් ධර්මයේ පිළිපදින්නවත් අවිශ්වාසිතයක් කවුද පිළිපදින්නේ මේ අවිශ්වාසය ඇති කරවන්නටයි මේ මීවන පලානේ හිමියන් වහරක හිමියන් වගේ අයට ඕන. ඊයේ ගුමනාව නෙමෙයි. මේ ඌමනාව ඇවිල්ලා කෙලීම බටහිර ජාතිකේ ගුමනාව. බුදුදහම එහෙම යටපත් කරන්න බෑ සද්ධර්ම ප්‍රතිරූපකයක් නැතුව. බුදුදහමට හතුරුකම් කරලා හිරිහැර කරලා වද දීලා බිස්සෝන් වහන්සේලා ඝාතනය කරමින් අර සුදු ජාතිකයෝ කළා වගේ වෙඩි තියලා ඒ විදිහට බුදුදහම නැති කරන්න බෑ. බුදුදහම යටපත් කරන්නට නෙමෙයි අතුරුදහන් කරවන්නට පුළුවන්කම ලැබෙන සද්ධර්ම ප්‍රතිරූපකයක් නිර්මාණය කළොත් ඒකයි මේ හැම කණ්ඩායමකටම වමනා වෙලා තියෙන්නේ දැන් මේ මීවන පලානේ හිමියන් කියන්නේ සද්ධර්ම ප්‍රතිරූපක ගොඩක් දැන් කලින් ප්‍රශ්නේදී බලන්නකො භවතණ්හා කාමතණ්හා ඉභවතණ්හා එකට කියපුදී දැන් මෙතනදිත් බලන්නකො මේ කියන කාරණාව දැන් මෙතනදී මනෝකායක් කියන කාරණාවක් මෙහෙම තියෙනවා කියලා උන්වහන්සේ දෘෂ්ටිගත කරනකොට උන්වහන්සේ ආත්ම දෘෂ්ටිකයෙක්නේ. ස්ථීරව දෙයක් තියෙනවා කියලානේ. මේ ලෝකෙ මොනවද ස්ථීරව තියෙන්නේ? හටගත්ත ගමම නැතිව යන්න එපා. නැති වූ සැනකින් ඇති වෙන්න එපා. ඇති වූ සැනකින් නැතිව යන ඒ ධර්මතාවය අනිත්‍ය ධර්මතාවයක්, නිත්‍ය නොවන ධර්මතාවයක්නේ. නිත්‍ය නොවන ඒ වගේ අනිත්‍ය ධර්මතාවය නිතරම විපරිණාම ස්වභාවයට පැත්තේදී ඒක දුක්ඛ ධර්මයක් වෙන්න එපාය. ඉතින් නිතර විනාශන ධර්මයක් තුළ මනෝකායක් කියලා ස්ථීරව දෙයක් පෙන්නාදී මනෝකායේ පවත්තන හේතු මොනවද? අපි ප්‍රශ්න වලක් අහමුකුන් වහන්සේගෙන්. එතකොට ඒ රූපේ හටගන්න හේතු මොනවද? ඒ විඥාන වේදනා සංඥා සංකාරෝ හටගන්න හදගන්න හේතු මොනවද? දැන් මනෝකාය නම් හිත නැතු මේ රූපේ නැතුව හිත විතරක් තියෙනවා නම් එතකොට ඒක පවත්තන හේතු මොනවාද කොහෙද තියෙන්නේ කොතනද හටගන්න හිතක් හටගන්න වස්තු රූපයක් ඕන මනෝකාය හටගන්න වස්තු රූපේ කොහෙද තියෙන්නේ හිතක් හටගන්න අනිවාර්යයෙන්ම චක්කු ප්‍රසාර රූපේ සෝත ප්‍රසාර රූපේ ආදී වස්තු රූපවලදී මනෝකාය හටගන්නේ කොතනද උන්වහන්සේ අහමුකෝ අපි තව ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම අහිංසක අසන සදහැබර පින්වතුන්ගේ සද්ධාව සම්පූර්ණයෙන්ම පාවිච්චි කරලා තියෙනවා වැරදි දෙයකට. ඒ කියන්නේ ඌරගේ මාළු ඌරගේ පිටේ තියලම කපනවා වගේ සදහැබර බෞද්ධ පින්වතුන්ට සී සද්ධර්මයෙන් සැක සංකා ඇති කරවලා ඒ සදහැබර බෞද්ධ පින්වතුන්ව තමන්ගේ ඌමනාව වෙනුවෙන් පාවිච්චි කරනවා. හැබැයි ඒ ඌමනාව මීවන පලානේ හිමියන්ගේවත් වහරක හිමියන්ගේවත් ඌමනාව නෙමේ. ඔවුන් ඉත්තං ඒ ඉත්තං බවට පත් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ දරුවා මීවන පලානේ හිමියන්ගේ හිම දරුවන් ජීවත් වෙන ඒ රටවල්වල ඉන්න උදවියගේ අවශ්‍යතාවයන්. එතකොට මෙතෙන්දි මේකත් කියන්න ඕන. ඒ තමයි මීවන පලානේ හිමියන් වහරක හිමියන් දෙදෙනාම වයසට ගිහිල්ලා පැවිදුණු අය. එතකොට ගිහි ජීවිතය ගත කරලා වයසට ගිහිල්ලා පැවිදි වූ ගමන්ම මේ හැකියාව හම්බ වෙනවද? සිවිපලිස් ව්‍යාපාරත් වෙන්න පුළුවන් දෙ කෙනෙක්ට. එහෙනම් අතීත හේතු සම්පත්තියක බුදුරජාණන් වහන්සේ කාලේ වගේ වෙන්න එපා. මේ ඒකට පැවිදි වුණු අරමුණ තියෙනවා. ඒ ඇයට පැවිදි වෙන්න උවමනාව මේ ආවේ පැවිදි උනේම මේ සද්ධර්ම විකෘතියෙන් ටික කරලා සාසනය මේ මිහි පිටින් අතුගා දමන්නට.
ඉතින් ශාසනය මේ මිහිපිටින් අතුරුදහන් කරවන්නට ඒ සහපුලින්ම විනාශ කළ දාන්නට සැකේ ඇති කරවන්නට තමන් උපාම්බිමේ තමන් දන්නා දහම ගැන තමන්ටම සැක සංකා ඇති කරලා තමන්ම ඒකට විරුද්ධව කටයුතු කරන ආකාරයට මේ මෙහෙවීමක් තමයි මේ කුමන්ත්‍රණකාරී පිරිසකින් සිද්ධ වෙන්නේ. ගෞරවනීය සායනස මේ හිමිනම විසින්ම තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ ලංකාවේ උප්පත්ති ලැබුවා කියලා ලොකු ප්‍රවාදයක් මේ වෙනකොට කරගෙන යන සායනස ඒහා සමානවම මේ ස්ථානම වාගෙන ලොකු පිරිසක් ඒහා සරණ යමින් පවතිනවා සායනස ලංකාවේ අද වෙනකොට උන්වහන්සේ පවසන විදිහට මේ මහා මායා දේවිය ඒ බෝසත් මවව ගුහාවක් ඇතුලේ හිර කරලා මේ සුද්ධෝදන රජතුමාට ඇති වෙච්ච ලැජ්ජාව වහගන්න මේ එසේ සංගවලා තිබුණා කියලා තමයි නිර්මාණය කළ මේ කතාව පවතින්නේ මේ लिंग विपर्यासक सिदून बवट उन्हासी पवसन साइनास मे वीडियो बलला उन्हासी प्रकाश कर निवेदी पीड़ित लबादी साइनासी अवसर अरहत उन्हांस अभी हलती नवा केवलती नवा सिद्धार्थ महाभूतान्वहांसे मऊकुशी बिहुनाट पास दिन कि महामाया देवी करुड़ीकर एक सत्यता මේ අපේ සිද්ධාර්ථ කුමාරයාට බෝසත්තුමාට කියන්නේ මෞමරා උපන් කුමරා කියන්න වෙන්නේ මොකද්ද මෞමරා උපන් කුමරා දැන් මේ ගෝතමී දේවියට මහා මායාවක් සිද්ධ වුණා මොකද්ද මේ මහා මායාව සම්පූර්ණයෙන්ම ලෞතරා බුද්ධත්වයට පත්වෙන දරුවෙක්ව බිහි කළ මවකට මින් මතු කිසිම දවසක ස්ත්‍රී ආත්මයක් ලැබෙන්නේ නැහැ. ඒ දින හතක් ඇතුළත අංග සම්පූර්ණව පුරුෂයෙක් බවට පත් වෙනවා. සම්පූර්ණ පුරුෂයෙක් බවට ලිංග විපර්යාස සියලු දේ සිද්ධ වුණා. දැන් බෝසත් දරුවා ඉපදුනාට පස්සේ දවස් 7ක් යනකොට මහා මායා දේවිය මේ දේවීන් වහන්සේ පිරිමියෙක්ුණා ඒක තමයි මහා මායා සම්පූර්ණයෙන්ම පිරිමියෙක්ුණා දැන් රජුරවන්ට බෑ පිරිමියෙක්ව දැන් පූර්ණ පිරිමියෙක් කොහොමද රජමාලිගාව තියාගන්නේ අම්මා කියන්නත් බෑනේ දැන් කිරි දෙන්නත් බෑ අම්මා කියන්නත් බෑ හැබැයි අත්තරින්නත් බෑ මොකද කලේ දැන් මේ ඔය අදනම් දිඹුලාගලට මෙහා සුද්ධෝදන මාලිගාව තිබුණේ මේ සුද්ධෝදන මාලිගාවේදී මේ ඊට පස්සේ බඹරගලදී වුණා සුද්ධෝදන මාලිගාවට පස්සේ එක්කගෙන ආවා දැන් රජගෙදර තියාගන්න බෑ ඊට පස්සේ කලේ මේ ඇඹිලි පිටියට මෙහා තිනවා සංකපාල මේකේ කන්න මුදුනේ තිනවා සංක අස්ස අද අර මොකද්ද කජු ගහ දෙන්නේ නැහැ කජු කොස් ඉන්න ආරන්නේ නේද कोस्वेटी आरण्य तीयनवा विशाल गला मे गल एतुले तीयनवा लकू मालिगावा अडी विशक्तिर इन मगक्ति बहिन्न डे बला गे मिनसु इन हरियत मेक अमिलपिटी पे कट्टिया नमूतन लकू गला कैतुले लकू लकू कुहरे अतियनवा एक कुहरे बेस्ट से लोग मालिकावर तीन ए मालिकावे गिनाला हिरकला हिरकला क्या नहीं हिरकी मन में कले सियलु पहासुकाम साहित्य वे इतने टिब्बा हुंदाई वचिर महात्मा मैं वीडियो एक ऐहन कोटे उपतुम आगे हितत देन नमकाद दे उपतुम आगे ඇස්සලෙන් ඔබතුමාට නොකියා කඳුළු වැටෙන විදිහටම ඔබතුමාට හැඟීමක් ආවේ නැද්ද? මේ වීඩියෝයේ දර්ශනයේ උන්වහන්සේ කියන ප්‍රකාශ බලනකොට මෙච්චර දඹදිව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ ඉන්දියාවේ. ඒ වගේම පකිස්තානයේ, ඒ වගේම ටිබෙට්යේ, ඒ වගේම තායිලන්තයේ, සියමේ, ලාඕසයේ, කාම්බෝජයේ, චීනයේ චීන දේශාටක විස්තර ලංකා පුරා විද්‍යාව ලංකා ඉතිහාසය මහවංශ ආදී සියලුම වංශ කතා හැම තැනකම විහිදලා පැවතින සැබෑ සත්‍ය කතාන්දරයේ තියෙද්දී මේ විදිහට අමු අමු වීම ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ චරිතයේ කෙලෙසම දූෂණය කරමින්
මේ වගේ විකෘති අදහසක් බෝසත් මවටත් ওই විදිහට නින්දාවක් වන විදිහට ප්‍රකාශ කරමින් ඒ කටයුත්ත ඇතුලේ තියෙන අර ඉස්සල කිව්වා වගේම දැඩි කුමන්ත්‍රණයක් නේද මේ පිළිබඳව හොඳට හිතන්නකෝ සද්ධාවේ අංශු මාත්‍රයක්වත් උන්වහන්සේගේ හිතේ තියෙනවද කියලා ශ්‍රී ලංකා ධර්මීය තලයේ තුල ජීවත් වෙන සිංහලියෝ අතීතයේ මහා පෞඩි ඉතිහාසයක් තිබ්බාය ඒ අයගේ අතීත රාජ්‍ය නායකයෝ ඔක්කොම බෞද්ධ දැන් රාජ්‍ය නායකයෝ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයනේ ඒ කියන්නේ මෑත කාලේ පහළ වෙන බහුතරයක් රාජ්‍ය නායකයෝ මිත්‍යා දෘෂ්ටිකයෙන් ධර්මානුකූලව රට පාලනය කරන්නේ හැරේ එතකොට රාජ්‍ය පරිපාලනයේ ධර්මානුකූලව බුදුදහම තුල කියවෙන විදිහට පාලනය කරපු කාලවල මොනතරම්නම් මේ රටේ දියුණු වෙලා තිබ්බාද දැන් නොදියුණුව තියෙන්නේ ධර්මයේ අනුව රට පාලනය කරන්න නැති කම හින්දානේ ඒක ධර්මයේ වරදක් නෙමෙයිනේ එතකොට එහෙම කරන්නේ බැරි වෙන විදිහේ කුමන්ත්‍රණ රැල්ලක් තියෙනවානේ ඒ කුමන්ත්‍රණ රැල්ලේම තවත් කුමන්ත්‍රණ දිගුවක් තමයි මේ කුමන්ත්‍රණය මෙතන මේ තුලින් කරන්නේ සිංහලයාන ඊතරම තමන්ගේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙනවා සිංහල ස්වාමීන් වහන්සේලාත් තමන්ගේ රට ජාතිය ආගම වෙනුවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරනවා දැන් මෙතනදී භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සැක සංකා ඇති කරවලා ලංකාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ කියලා කියනකොට මහා මායා දේවිය කියන මහා බෝසත්මවට මේ වගේ අපහාස කරනකොට අර සදහැබර සිංහලීන්ගේ සද්ධාවට මොකද වෙන්නේ සද්ධාව අරගත්ත තැන ඒ චිත්ත සන්තතිය තුල සැකේ නෙමෙයි මින් මතට අරගන්නේ මින් මතට විචිකිච්ඡාව නෙමෙයි අරගන්නේ බුද්ධාදී අටතන්හි සැකේ කියන්නේ විචිකිච්ඡාවනි විචිකිච්ඡාව නීවරණ ධර්මයක් නේ ඇතිවන සැකේ ඇති වුණා මෙතන කුසලයක් තියෙයිද විචිකිච්ඡාව ඇති වෙන්නේ පින්වන්ත මහත්මා මෝහ මූල සිතකනේ එතකොට මෝහ මූල සිතක බුදු රත්නය ගැන විචිකිච්ඡාව නිර්මාණය කරවල උහම ඇති කරනකොට ඒ උදවියට අංශු මාත්‍රයකවත් කුසලයක් කරගන්න පුළුවන්ද සැකේ නැති වෙන්නේ කෝ අරමුණ ප්‍රබලව භාග්‍යවතුන් වහන්සේ පහළුණේ දඹති වේ කියන්නේ ඉන්දියාවේ ඒ සඳහා ඕනතරම් සාධක හේතුකාරණා තියෙනවා. අවුරුදු 2500ක් ගියාට පස්සේ මුළු ලෝකෙම එක පුද්ගලයෙක් විදිහට මීවන පළානි හිමියන් හෝ නැත්නම් තවත් පුද්ගලයෙක් විදිහට වහරක මේ අබේරත්නාලංකාර හිමියන් කියන ඒ දෙදෙනා විතරද අවුරුදු 2500කට පස්සේ ඔය ප්‍රකාශය කරන්නේ මේ ලෝකෙ පහළ වුණේ. මෙච්චර ඉතිහාසයක චීන කෙනෙක්වත් උහම කිව්වද? සියමි කෙනෙක්වත්? බුරුමී කෙනෙක්වත්? ඒ වගේම ඉන්දියාවේ කෙනෙක්වත් නේපාලේ කෙනෙක්වත් අඩුම තරමේ තේරවාදී බුදුදහම අභිභවා යමින් නිර්මාණය වෙච්ච මහායාන දාර්ශනික ග්‍රන්ථයකවත් ඔය ගැන තියෙනවද බුදුරජාණන් වහන්සේ පහළනේ ලංකාවේ කියලා. මෙතන කුමන්ත්‍රණයක් තියෙන්නේ තදබල කුමන්ත්‍රණයක් ඔය ඇත්ත වුණත් මේ වීඩියෝ එක අහනකොට ඔබේ හදවත මොනතරම් වේදනාවකින් පීඩාවටපත් වෙන්නේ නැද්ද? නමුත් මීවන හිමියන් සම්බන්ධව වහරක හිමියන් සම්බන්ධව වෛරයක් ඇති කරගන්න එපා ඔය ඇත්තු. ඒ වගේ හිස් කුණු අසූචි තැවුණු පංචස්කන්ධයක් හැමතැනම යනකොට අසූචි ගන්න එන්නේ කොහොමත් ඉතින් සමට ඇතුලේ මහ අසූචි කන්දක් නෙමෙයි ඇවිදින එක. ඉතින් පිටතත් තිබ්බහම ඒක තවත් ගන්ධසාරයි. ඉතින් උන්වහන්සේලාගේ අභ්‍යන්තරයේ තියෙන ඊ ඒ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලට ඌන කරන දේ තමයි මේ නිපදවන්නේ සිංහල ජාතිය ඒ වගේම බෞද්ධ සියලුම පිරිස ලෝවැසී ඇතු අතරට මේ සැකයයි ඇති කරවන්නේ බෝධිසත්වයන් වහන්සේගේ මෑණියන් වහන්සේ කියලා කියන්නේ මහා පාරමී ධර්ම පුරාගෙන බෝසත් මවක් වෙන්නට ආ උත්තමාවිය. එතකොට ඒ උත්තමාවිය අනිවාර්යයෙන්ම බෝධිසත්වයන් වහන්සේ උප්පත්තියට පත්වලා දින 7ක් වෙදි කලුරිය කරන්න ඕන. අතීත බෝධිසත්වයන් වහන්සේලාගේ ඒ කියන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ සහ අතීත බුදුරජාණන් වහන්සේලාගේ බෝසත්මවුත් එහෙමයි. කාලන් දීපංච දේසංචේ කුලම්මා අතර මේවච ඒතේ පංච විලෝකිත්වා උපච්ඡන්ති තථාගත බුදුරජාණන් වහන්සේලා පහළ වෙන පස්මහ බැලුම් බලන්නට ඕන. පස්මහ බැලුම් වලින් මව බලන්නේ යයි. ඒ මව කුස පිළිසිඳගත් බෝධිසත්වයන් වහන්සේ මෙලොව බිහි වුණාට පස්සේ දින 7කින් අම්මාගේ ආයු කාලය අවසන් වෙනවා. ඒ අම්මා කලුරිය කරනවා. ඒ කියන්නේ අද සම්මුති වචනයෙන් කිව්වොත් මානෙටපත් වෙනවා. මිය ගිහිලා උපදිනවා තුසිත දිව්‍ය ලෝකේ. ඔය කියන විදියට අභිධර්මයක් ප්‍රතිසේප කරන්න වෙනවානේ. බලන්නකෝ මීවන හිමියා එක කලින් කුරුළු දෙන්නේක් නැලන හැටි. එතකොට මාතෘ දිව්‍යරාජයා කියන කතාව අයින් කරලා දාලා කෙලින්ම බෝසත් මව මේ විදිහ ලිංග විපර්යාසයක් වුණා කියනකොට එතකොට අභිධර්ම දේශනාවට මොකද වෙන්නේ?
එතකොට අභිධර්මයත් එක්ක ගත්තාම මේ ලෝකේ හැම විද්‍යාවක්ම හැම දාර්ශනික මතයක්ම අභිවාදින අභිධර්මයේනේ. අභිධර්මයට පහර දෙන්නේ මොකද? අපේ ජීවමාන බුදුචානන් වහන්සේ හා සමානයි නේද අභිධර්මයේ? එතකොට මෙතන මේ सिद्ध කරන්නේ අපිට මුළු මහා ත්‍රිපිටකයේ ගැනම සැක සංකා ඇති කරනවා. ඉතින් ඔය පින්වතුන් උනාත් කරන්නට ඕන මේ වෙලාවේදී ඔබ නිහඬව ඉන්න එපා. ඔබ හඬ නගන්න. ඔය ඇත්තෝ ඇත්ත දැනගන්න ඇත්ත හොයාගෙන යන්න. ඔය ඇත්තෝ මුනිවත රකින්නවා කියලා කියන්නේ ඔය ඇත්තෝ බුදුචානන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සැක කරන තවත් පුද්ගලයෙක් වෙලානේ. ඔය ඇත්තෝ දන්නතේ ඔබ නිබලයව කියන්න. පළවෙනි දෙවන තුන්වෙනි ධර්ම සංගායනාවල මහරහතන් වහන්සේලා ගත්ත මග ඔය ඇත්තොත් ගන්න. ඔය ඇත්තොත් ඒ අනුව ධර්මයේ උන්නතියට කටයුතු කරන හඬ නගන්න පෝස්ට් එකකින් හරි එහෙම නැත්නම් ලිපියකින් හරි අන්තර්ජාලයේ Facebook මුහුණු පොත හරහා හරි ඔබ ඔබේ මතය සමාජගත කරන ඇත්ත තත්ත්වේ මේවාට ඉඩ දෙන්නට එපා. මේ අය ඒකාන්තයෙන්ම අවීචී මහ නරක ආදියට යන්නේ මේ අහිංසක සද්ධාවන්ත උපාසක උපාසිකාවනොත් මිත්‍යා දෘෂ්ටිය තුල සමාදාන් කරවල ඒ අයත් අවීචියට අරගෙන යමි. ඒ නිසා ඔබේ මව්පිය දූදරු නැහැ හිත මිතුරන් සතර අපාගත වෙන්නේ ඉඩ දෙන්න එපා. ඔය ඇත්තෝ පින්වත්නි බුද්ධිමත් වෙන්න තිලෝකුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිපදින්න. මේ වගේ මිත්‍යා දෘෂ්ටික කුමන්ත්‍රණ කරුවන්ට අහු වෙන්න එපා. ඔවුන්ට තියෙන පටු අරමුණක්. ඒ පටු අරමුණ ඒ විදිහට කරන්නේ මේ ලංකාදාන ඊතලයේ තුල සිව්වනක් පිරිසේ බලේ බිඳින්න කියන එකත් තේරුම් ගන්නට ඕනේ. අපේ සවින්නාංශ මේ ඒ වැරදි මතවාදය දරාගෙන ඉන්න පිරිස් විසින් දැන් ඔබ වහන්සේ කිව්වා වගේ අර ශ්‍රද්ධාවක් තියනවාද කියලා සමින්නාසගෙන් ප්‍රශ්නයක් පැනනගුණානේ මීමන පලාන හිමියන් සහ ඒ අනුගාමිකයන්ට. දැන් ඒ අයගේ චෝදනාව තමයි බුදුරන් වහන්සේ දඹදිව විසූවකට සියලු ශාක්‍රි තියේදී තේරවාදී සංකල්ප දරාගෙන ඉන්න නිවැරදි ධර්මයේ ඇසුරු කරන පුද්ගලයන්ට ඉන්දියානු බමුණු නිගණ්ඨයින් කියලා තමයි ඒගොල්ලෝ මේ පරිභව කරන්නේ සහ මේ يعني කිසිම ශ්‍රද්ධාවක් නැති ඕ මේ කියන්නේ සිංහලකම බෞද්ධකම ඉහෙලින් තියෙන පිරිසක් අපේ රටේ බුදුහාමුදුරු උපදිලා ඒ කියන්නේ පිට දේශයකට පවරන අපි මහා පෞකාරය විදිහට තමයි සයන්ස් මේ සමාජයේ يعني අනිත් පැත්ත ගහලා තියෙන ඒ අය විසින් නගන මේ චෝදනාව සයන්ස් ඒ ගැන මොකද සයන්ස්ට කියන්න තියෙන්නේ සයන්ස් ඒ ගැන පැහැදිලි කිරීමක් කර මෙතන තියෙන මහත්මයා ඒ පිළිගන්නේ නැති උදවියගේ ශ්‍රද්ධාවේ අධිකකමත් ඒ පිළිගන්නා උදවියගේ මෝහ මූල සිත් වැඩ පිළිවෙලත් ඒ කියන්නේ ඒක පිළිගන්න උදවියට ශ්‍රද්ධාව අංශු මාත්‍රයක්වත් නැහැ. ඒකම ධර්ම න්‍යායකින් කියන්නම්. අකුසල සිත් 12ක් තියෙනවා. අට මහා කුසල සිතුත් 8ක් තියෙනවානේ. මහා කුසල සිත් 8ක්. ඒකෙන් මහා කුසල සිත් 8ේ ශ්‍රද්ධාවේත් නෝ. ශ්‍රද්ධාවේත් නෝ අනික කුසල සිත් වල මහා කුසල සිත් 8ේ ශ්‍රද්ධාවේත් නෝ. එතකොට ශ්‍රද්ධාවට විරුද්ධ ධර්මතාවයේ තමයි විචිකිච්ඡාව. බුද්ධ ආදී අට තැන්හි සැකේ. බුද්ධ ආදී අට තැන්හි සැකේ කියන විචිකිච්ඡාවේ තියෙන මෝහ මූල සිතේ. එතකොට මෝහ මූල සිතේ ඉන්නේ අකුසල සිතවලට. ඒ කියන්නේ මේ මතේ පිළිගන්නා සියලු දෙනාට අංශු මාත්‍රයකවත් පිනක් වේද ඔය අකුසල චේතනාත් එක්ක කොහොම කටයුතු කරද්දී. සද්ධාව ධර්ම න්‍යායෙන් බැලුවාට පස්සේ තියෙන්නේ ඒක පිළි නොගන්නා අයටද නැත්නම් බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණා කියලා පිළිගන්නා අයටද? ලංකාවේ පහළ වුණා කියලා පිළිගන්නා උදවිය මිත්‍යා දෘෂ්ටිය සාණ කියලා. බුද්ධ රත්නයේ සැක් කළා, ධර්ම රත්නයේ සැක් කළා, සංඝ රත්නයේ සැක් කළා. එතකොට මේ මුළු මහත් විශ්වයේම එකම එක පුද්ගලයෙක්. මෑත කාලේ විවිධාකාර අපේ ස්වාමීන් වහන්සේලා විවිධාකාර කරුණවලියෙත්නනේ එක් සමහරව විසුත්තේ නොගලපෙන ඒවා. ඉතින් ඒ වගේ කරුණකාරණා වෙනකොට විවිධාකාර අයට මේ තමන්ගේ බලය පැතිරවීම ආදී කරුණ වලට බුදුදහම ලොකු තාචනයක් වුණා. ඒ නිසා මේ සද්ධාවන්ත පින්වතුන්ගේ සද්ධාව අයුතු විදියට අවභාවිතා කරලා මේ කරන්නේ සැකේ මතු කිරීම. ඇත්තටම සැකේ තියෙන්නේ මීවන පලානේ හිමියන් සහ වහරක හිමියන් කියන ඒ අයට. එතකොට අනිත් පිරිස සැබෑ නුවණ ඇතු සැබෑ සිවණක් පිරිසට අයිති ඇතු. එතකොට සැබෑ සිවණක් පිරිස කොයි වෙලාවකවත් තුනුරුවන් සැක් කරන්නේ නැහැ. මෙතනදී මේ කවුණත් විශේෂයෙන්ම කියන්න ඕන. මහත්මා භාග්‍යවතුන් වහන්සේ දේශනා කර පුතුන් සී සද්ධර්මය සුරක්ෂිතව තියෙනවා. ඒ පිළිපදින්න කටයුතු කරන්න ඕන.
ත්‍රිපිටක අටුවාටීකා පරිවාර ග්‍රන්ථත් එක කටයුතු කරන්නට ඕන. පුද්ගලයෝ සරණ යන්න හොඳ නැහැ. ඔය හිස් පංචස්කන්ධ සරණ ගිහිලා මොනවා කරන්නද? ඔවුන්ගේ කුමන්ත්‍රණ සරණ ගිහිලා කුමන්ත්‍රණ ඉෂ්ට කරගන්න ඉඩ දීලා ඒ වගේ මොනවද ලැබෙන ප්‍රයෝජනය? ඒ නිසා සරණ යන්න ඕන තුනුරුවන් විතරයි. ඔය මති මතාන්තර නෙමෙයි. ඔය කාටවත් පුළුවන් ද බුදුරජාණන් වහන්සේ හා සම වෙන්න? භාග්‍යවතුන් වහන්සේ වගේ සාරාසංක කල්පලක්ෂය පාරමීදම් පුරා ඒ පාරමීදම් පිරීම නිසා ඇතුණු දෙතිස් මහ පුරුෂ ලක්ෂණ 80 ව්‍යංජන ලක්ෂණ ආදී ශාරීරික ලක්ෂණවත් ඔය පුද්ගලීන්ට තියෙනවද? ඒ නිසා ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ වලින්ම ධර්මයේ දැනගෙන පිළිපදින්න වග බලා ගන්න ඕනේ. එහෙමයි බොහොම පැහැදිලි සයිනස් මේ නිවැරදි පිළිතුරක් ඔබ වහන්සේගෙන් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි සාධාරණයක් ඉෂ්ට වුණා අපි සයිනස් තේරුවන් සත්නම්. තේරුවන් සත්නම්. අපේ සංවිධානස මේ තවත් මේ වගේම මේ විකෘති රාශියක් ගෙනියන මේ බොහෝ සංවිධානශීලී පිරිසක් තමයි වහරක කියන නමින් අපි හඳුන්වන්නේ. මේ උන්වහන්සේගේ ඒ කියන්නේ මුල් සංවිධානස දැන් අපවත් වෙලා වහරක අබේරතන අලංකාර සංවිධානස විසින් මේ කරපු වීඩියෝ එකක් තියෙනවා සංවිධානස මේ පද පෙරලිය නැත්නම් අර නිරුක්ති මේ විකෘති කිරීමක් සංවිධානස උන්වහන්සේලා විසින් නිර්මාණය කරමින් පවතින අර රැල්ලට හැක හැක ගියාම හැක රැල්ලෙක් වෙනවා කියලා එහෙම වීඩියෝ කීපයක් තියෙන සයින්සර් මේක බලලා සයින්සර් මේ අපි කතා කරගෙන යමු. ඔය හැක කියන වචනයක් තියෙනවා. අපි කොච්චර හරි හැක හැක ගාන ඉනවා විතර කයි වාලු ගන්න මාත් එක්කලා. ඵලයන් එන ගිහින උඹේ වැඩක් බලාගනි. අපි ඔහොමත් කතා කියනවා. මොකද මේ හැක හැක ගාලා පටන් ගත්තේ. මේ රණ්ඩු වලට එනකොට රණ්ඩු වෙවි. ඇවිලි ඇවිලි එනකොට කියන වචනයක්. මොකද්ද මේ යන්නේ රැල්ලට යනවා. රැල්ලක් තමයි මේ යන්නේ. නවත්වන්නේ නැහැ. එක දෙනක ඉන්නෙත් නැහැ. එහාට වයින්නවා මෙහාට වයින්නවා බයින්නවා ගතු කේලම් කියනවා ඉවරයක් නැහැ. එරින් රැල්ලට හැක හැක ගාන්න ගියාම හැක රැල්ල වෙනවා. ඔව් මහත්මයා. දැන් අපි මේ වීඩියෝ එහෙම අහනකොට අපිට පේනවානේ මේ මොනතරම් ලොකු කුමන්ත්‍රණයක්ද මේ කියලා. දැන් හැක හැක ගැහුවාම රැල්ලට යන මේ කෙනා හැක රැල්ල වෙලා උපදිනවා කියලා කිව්වහම ඒතර කර්මයේ අනුව නෙමෙයි උප්පත්ති ලබන්නේ. චුතිපති සන්දී වෙනකොට මානසං චිත්ත වීතියේ ජවනයන්ට හමු වෙන්නට එපාය ගරුකාසන්න ආචින්න කටත්තා කර්ම වලට අනුරූපී වැඩ පිළිවෙලක්. ඒතර කම්ම කම්ම නිමිති ගත් නිමිති කියන අරමුණු තුන එකක් අරගෙන අර තදාරම්මන භවංග චුති වලට පස්සේ තදාරම්මන භවංග ඇති වුණත් නැති වුණත් මේ චුතියෙන් පස්සේ ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙද්දීම පංචපාදනස්කන්ධයේ පහළ වෙමින් පවතින වැඩ පිළිවෙලක් වෙන්න එපාය. දැන් ඔය කියන විදිහට කර්මය අනුව නෙමෙයි මේ වෙලා තියෙන්නේ මේ සිද්ධ වෙලා තියෙන්නේ අර රැල්ලට හැක හැක් ගාන එක අනුව. දැන් ඔය වගේ ධර්ම විකෘති ඒ කියන්නේ පාලි භාෂාවෙන් තියෙන දේවල් සිංහල ව්‍යාකරණ සිංහල මේ අද කාලේ කතා කරන භාෂාවෙන් විස්තර කරන්න බෑ. මේ අද කාලේ හැක රැල්ල කියලා කියන්නේ මීට අවුරුදු ගානකට කලිනුත් හැක රැල්ල කියන වචනේ මේ අවුරුදු 5600කට 1000ක 2000කට කලිනුත් ඔය විදිහටම සිංහලෙන් තිබ්බේ. සිංහල වචනය කොච්චර වෙනස් වෙලා තියෙනවද? එතකොට කාලින් කාලයට දැන් පාලි වචන වලට කොහොමද සිංහල මේ අර්ථකථන දෙන්නේ? සිංහල මිනිස්සු විතරයි සයින්සේ නම් හැකරල් වෙලා උපදින්නේ ඉන්නේ. ඒක තමයි. එතකොට අනිත් ඇහිගේ කර්ම වැඩ පිළිවෙල ඒකට අදාළ නැහැ. දැන් ඒ කතාවේදීම හිතන්නකෝ නරක තීසම් ප්‍රේතාසුර මනුස්ස දිව්‍ය බ්‍රහ්මාදී හැමතැනකම ඉන සත්ව චුති වෙලා යනකොට සිංහලෙන් අර විදියට මේ කටයුතු කරන අය විතරයි හැකරල් වෙන්නේ. ඒ වගේම මෙතනදී මහත්මා දැන් වහරක හිමියන් තමයි මේ කණ්ඩායමේ මූලිකයා. වහරක හිමියන් දේවාලයක හිටියේ කපුවෙක්නේ. එතකොට දඩගමුව පැත්තේ දේවාලයක ඒ කටයුතු කරමින් හිටියේ කපුවෙක්. ඒ කපුව වයසට යනකොට ඒ කෙනා දැනගත්ත මේක ගිහිවෙන්ද මේ කපුකම් කරලා මේ විදිහට හරියන්නේ නැහැ. සිවුරු දා ගන්න ඕනේ. එතකොට මිනිස්සෙන්ව රවට්ටන්න පුළුවන් කියලා අර ගිහිව හිටියාට වඩා පැවිදි වෙලා රවට්ටන්න ගත්තා. ඉතින් ඒකට හුඟක් අය අහු වුණා. විශාල පිරිසක් අහු වුණා. ඉතින් ඒ උදවිය නොමග ගියා. තව කපුවත් අහු වුණා සයින්. එතකොට මේ විදිහට දිගින් දිගටම නොමග යෑම බහුලව සිද්ධ වුණා. ඉතින් මේ ආකාරයට මෙතන තියෙන කුමන්ත්‍රණය. අර එක එක කෙනාට කාලෙන් කාලට ඇති වෙනවා තමන් හොයාගත්ත දෙයක් තියෙනවා කියලා පෙන්නන්නේ. නම පවතින දෙයක් හදන්න කියලා වහරක හිමියන් මීවන පලානේ හිමියන් ඒ උදවිය එකම කණ්ඩායම ඒ කට්ටිය මේ බටහිර බලවත් කුමන්ත්‍රණයක මේ ඉත්තු
එතකොට මේ බටහිර බලවත් කුමන්ත්‍රණයේ ඉතු වෙච්ච මේ උදවියට තමන්ගේ නම පවතින මේ විදිහට මේ කටයුතු කරන්න කියලා උවමනාවක් තිබ්බාට ඒ උදවිය ඉෂ්ට කරන්නේ අර ඒකම නායකයා. ඉතින් පරිස්සම් වෙන්න ඕන සියලුම බෞද්ධ පින්වතුන් මේ වගේ දේවල් වලින් නොමග යන්න හොඳ නැහැ. එයින් අනාථ වෙන්නේ තමන්ගේ මෙලොව පරලොව දෙලොව දියුණුව. තමන්ගේ අයහපත මේ බුද්ධ ආදී අටතැන්හි සැකේ ඇති තැන කුසලයක් රැඳෙන්නේ නැති බව තේරුම් ගන්න ඕන. එහෙමයි සයින්ස් මේ තවත් උන්වහන්සේගේ ගෝල සයින්ස් නමක් විදිහට අද මේ කටයුතු කරන මේ අබේ කියන හිමි නම විසින් ඔය කියන්නේ ශාරීරික කෘත්‍ය සිදුවීමක් සිද්ධ වෙනවා මේ බඩ යනවා කියලා අපි කියන්නේ සයින්ස් එහෙම සිදු වෙනවා කියලා තියෙනවා ඒ කියන්නේ ධානයට සමවදිද්දී සයින්ස් මේ ඒ වගේ දෙයක් බුද්ධ දේශනාවේ තියෙනවාද ඒක උන්වහන්සේගේ විකෘතියක් බව පැහැදිලි. නමුත් උන්වහන්සේ ඇයි මේ වගේ දෙයක් මේ දේශනා කරන්න සහ එවැනි මතවාද පිළිගන්න දේශීය විදේශීය බොහෝ පිරිසක් අපි උගත්තේ සමත පිරිසක් සයින්ස් මේ ඉන්නවා. ඒක තමයි දැන් ගොඩක් අය ඒකට පැහැදෙන්නත් හේතුව ඒ කියන්නේ වෛද්‍ය වෘත්තිය වගේ එහෙම ඉහළ වෘත්තීන් දරන බොහෝ පිරිසක් මේ විකෘතීන් වලට අසු වෙලා තියෙන සයින්ස් දැඩි ලෙස සයින්ස් ඒ ගැනත් මම ඔබ වහන්සේකින් විසන්න කැමතියි. අපේ මේ භාවනා කරද්දී සියලු දෙනාට වෙන පොදු වැඩක් තියෙනවා. මේ භාවනාවේදී ඒක ඔබලත් භාවනා කරාට පස්සේ තමයි තේරෙන්නේ, භාවනා කරන කලින් තේරෙන්නේ නැහැ. නමුත් අපි භාවනා කළා වඩපු පිරිසගේ අත්දැකීම් බැලුවොත් එimhe සියලු දෙනාට වෙන පොදු වැඩක් තියෙනවා. මොකද වෙන්නේ? ශරීර සුද්ධි ක්‍රියාවක් වෙනවා. දැන් මේවට දැන් මේ මොකද අපේ භාවනාවට බඩ යන භාවනා කරන හරිම ෂෝක් ඇත්ත කතාව. බඩ යන භාවනා ආර්යංග සාසනේ විතරයි තියෙන්නේ. ඒක මම තව තවත් කියනවා. මේක බඩ යන භාවනාවම තමයි. ඒක ආර්ය සාසනේ විතරයි තියෙන්නේ. කරන්න දෙයක්වත් නැහැ. බඩ යන භාවනා ආර්යයන්ට විතරයි. මහත්මයා එතනදී ධ්‍යාන වලට සමවැත්ම උදවියට ලැබෙන සුවදායී ස්වභාවය ওই විදිහට කියන ශරීර කෘත්‍යයක් සිද්ධ වීමක් නෙමෙයි. තුන්වෙනි ධ්‍යානයේ සම්වැදීමෙන් තුන්වෙනි ධ්‍යානය කියන්නේ පීති සුඛ ඒකාගතා තත්ත්වය. එතකොට දැන් පළවෙනි ධ්‍යානයේදී විතක්ක විචාර අපි සූත්‍රකමේට ගත්තොත් විතක්ක විචාරයක සංසිඳවනවානේ. පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයට යද්දී පළවෙනි ධ්‍යානයෙන් විතක්ක විචාර සහිත විතක්ක විචාර පීති සුඛ ඒකාගතා සහිත ප්‍රථම ධ්‍යාන හිත වෙන්නේ. දෙවෙනි හිත වෙනකොට විතක්ක විචාර දෙවෙනි ධ්‍යානයේ වෙද්දී විතක්ක විචාරයක සංසිඳවල තමයි දෙවෙනි ධ්‍යානයට සම්බන්ධින්නේ. තුන්වෙනි ධ්‍යානයේදී පීති ඒක ශාරීරික ඉලිපෙනා වගේ ස්වභාවයේ ඒ ස්වභාවය තෞදාරික තත්ත්වයක්. ඒක නැති කළ තමයි තුන්වෙනි ධ්‍යානයේ සම්බන්ධින්නේ. ඊට පස්සේ තමයි සුඛ ඒකාගත උපේක්ඛා ඒකාගත තත්ත්වය තුළ ඉදිරියට යන්න තියෙන්නේ. මෙතනදී තුන්වෙනි ධ්‍යානයේ සම්බන්ධව මුන්නහන්සේ කියන ඒ ප්‍රකාශයේදී පේන්නේ උන්වහන්සේ ධ්‍යානමය අධ්‍යක්ීමක් තියා අඩුම තරමේ ඒ කියන්නේ වැටහීමක්වත් නැති හිමි නමක් කියලා. දැන් බඩේ ලියන්නේ කොහොමද ධ්‍යානවල සම්වදිති? ධ්‍යානවල සමවැදීමේදී ඇතිවන මානසික පරිවර්තනය තේරුම් ගන්නට එපාය. නිවන ධර්මයෝ නැති කරමින් ධානාංග පහ ඇති වෙන්නේ. ධානාංගවල තියෙන ඖදාරික තත්ත්වේ නැති කරගෙන ඉදිරියට යන්නට ඕන. ඉදිරියට යනකොට ප්‍රීතිය නැති කරමින් සුඛීකගත තත්ත්වයකට පත්වෙන්නට පංචවසීතාදී කවුණු කරගෙන ඉදිරියට යන වගේ අවස්ථාවකදී කොහෙද ශාරීරියේ තුල ඒ වගේ වෙනසක් වෙන හැබැයි මෙහෙ වෙනසක් වෙනවා. ඒ තමයි කායික මානසික මහා සුවතායි තත්ත්වය තුළ ඒ උදවිය බොහොම ප්‍රබල විදිහට ඉදිරියට යනවා. ඒකෙදී ධ්‍යාන වලට ගැළපෙන විපාකයක් ලැබෙනවා. ධ්‍යාන හිතෙන් හිතට ධ්‍යාන හිතෙන් හිතට විපාක හිතන්නකෝ. පීති සුඛ ඒකාගතා වගේ තත්ත්වයක් තුළ ඇතිවන මේ සිතට මොනතරම් විපාක ශක්තියක් ලැබෙනවද කියලා. ඉතින් මෙතන සම්පූර්ණයෙන්ම නොමග යැවීමක්. ඒකට හේතුව තමයි වැරදි පාපමිත්‍ර සේවනය. ඉතින් උන්වහන්සේලා වැරදි පාපමිත්‍ර සේවනයෙන් ධර්මය අල්ලගන්න පටන් ගත්තා. ධර්මය හදාරන්න පටන් ගත්ත මුලින්ම වරද්දගත්ත හින්දා ඒ වාද දිගටම අරගෙන යමින් සසරත් භයානක තැනකට ඇදහිලමින් අනුගාමික පිරිස සතර අපාය දුරට විවර කරලා ඒකට තල්ලු කරන පැත්තක තමයි වරගෙන යන්නේ. මෙවැනි දේවල් සයින්ස් මේ දැන් සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ට වුණත් පාසුවෙන් වටහා ගන්න පුළුවන් ධර්මයේ පරිශීලනය කරද්දී අරවෙන පිරිසක් ඒට නතු වීම මොකක්ද සයින්ස් එකට හේතුව? ඒකට හේතුව තමයි ඒ උදවිය පුද්ගලිකව සරණ යාම.
තුනුරුවන් සාන නොයෑම ධර්මයේ නොදන්නාකම ධර්මයේ දැනගන්න උනන්දු නොවීම ත්‍රිපිටකයේ සැක කිරීම අටුවා ටීකා පරිවාරකන්ත සැක කිරීම ඒ තමන්ට විශ්වාස කරන්න පුළුවන් විදිහට ඒ අයගේ දියුණු මට්ටම්වල ඒ අයගේ චිත්ත ස්වභාවය අනුව බොරුවක් වුණත් ඇත්තක් විදිහට කියන සටකපට අයට නැවතීම එතකොට මේ නමගේ යෑමිතින් ඒ උදවියට ඇත්තටම කරුණාවෙන් මෛත්‍රියෙන් හරි මාර්ගයේ පෙන්වන්න ඕන නේද කිසිම වෙලාවක මේ වගේ කටයුතු වලදී ද්වේෂ හිතක් ඇති කරගන්න හොඳ නැහැ හරිදී නිවැරදිදී ධර්මානුකූලව පෙන්වලා දීම විතරයි කරන්නට ඕනේ කවුරුත් එක්ක ගැටෙන්න ඕනේ නැහැ හැමෝම නිවිලා බොහෝම අහිංසක බොහෝම සංසුන්ව බොහෝම තැම්පත් කිසිම ගැටීමකින් තොරව නමක ගිය උදවිය හරි මාර්ගයට ගන්න ඕන හරියට මව්පියෝ දරුවන්ට ආදරේ වගේ මව්පියෝ දරුවෝ සම්බන්ධව කරුණා මෛත්‍රිය දක්වනා වගේ හරි මාර්ගයේ යමින් ඉන්න ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදී එක ඉදිරියට යමින් ඉන්න කල්යාණ මිත්‍ර ගුරු ඇසුර සහ කල්යාණ මිත්‍ර ගමනින් ඉස්සරහට යන උදවිය මේ නමක ගිහිලා ඉන්න උදවිය හරි පහට ගන්න ඕන නේද ඒ උදවියට උසුළු විසුළු කරමින් ඉඳා කරමින් දොස් කියමින් කටයුතු කරන්න ඕනේ කරුණාවෙන් මෛත්‍රියෙන් එන්න ඕක වැරදි ඕකේ මෙලුවට පාළුවට දෙලුවට මහ භයානක අකුසල කර්ම වෙනවා කර්මය ගැන දැනගන්න නාම රූප වලට කර්මයේ විශේෂ පත්‍ය ධර්මයක් අනිත් හේතු වලට වඩා බල සම්පන්න හේතුකුත් වෙනවා ඒ නිසා එන්න හරි මාර්ගේ යන්න කියලා කතා කරලා හරි මාර්ගේ ඉදිරියට එක්කන් යන්න ඕන ගරුණී සාමිනාස මේ උන්වහන්සේලාගෙන් ප්‍රකාශයක් තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත දැක්ක ගමන් සෝහන් වෙනවා කියලා සාමිනාස මේ එසේ වෙනවද මේ සාමිනාසකින් පැහැදිලි විමසන්න කැමති මේ වීඩියෝ එකත් බලලා උන්වහන්සේලාගේ ප්‍රකාශය සාමිනාසකින් ධර්මානුකූල පිළිතුරක් නිවැරදි කිරීම පිණිස බලාපොරොත්තු වෙනවා අපේ සාමිනාස ඉතින් අනිච්ච දුක්ඛ අනාත්ත වැටහුණා නම් සෝතාපන්නංගත එතනම සම්පූර්ණයි අමුතේ පූර්ණ වෙන්නේ ඒක කරන්න වෙන මෙහෙකුයි ඊට පස්සේ අනිච්ච දුක්ඛ දැනගන්න තව හේකුයි නෙමෙයි ධර්මයේ අහලා අනිච්චදී අනිච්ච හැටියට දුක්ඛදී දුක්ඛ හැටියට අනාත්තදී අනාත්ත හැටියට සැකහැර වැටහුණා නම් ඒ මොහොතේ පටන් සෝතාපන්න ළඟහත් එතන ලැබෙනවා මොකක් නිසාද දැන් අනිච්ච දුක්ඛ අනාත්ත දැක්කොත් ඒ කෙනා සෝහාන් වෙනවා කියලා කියනකොට අනිච්ච දුක්ඛ අනාත්ත නිකන් ජනේලයකින් ඇරලා බලනවා වගේ බලන්න පුළුවන් දෙයක්ද එතකොට අනිච්ච දුක්ඛ අනාත්ත නිකන් පෙට්ටගමක හංගලා තිබිලා මේ උඩට ගන්න පුළුවන් වගේ දෙයක්ද අනිච්ච දුක්ඛ අනාත්ත කියන එකට මුලින්ම තියෙන මේ නිවැරදි තීරුව මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕන. දැන් අනිච්ච අනිච්ච කියලා වචන දෙකක් තියෙනවා. දැන් මේයි මේක පටලවගෙන ඉන්නේ. දන්ත චයන දෙකේන අනිච්ච කියන එක වෙනස්. ඒ වගේම දන්ත චයන මහප්‍රාණ චයන යන අනිච්ච කියන එක තවත් එකක්. එතකොට ඊ අදහස් දෙකක්. දැන් අපි ගන්නට ඕන දන්ත චයන දෙකේන අනිච්ච කියන එක තමයි මෙතෙන්ට එන්නේ. එතකොට ඉතින්දී අනිච්ච කියලා කියන්නේ දෙයක් නිත්‍ය නොවන ස්වභාවය සිංහලෙන් නම් ඒක අනිත්‍යයි. දෙයක් නිත්‍ය නොවන ස්වභාවය හේතුන්ගෙන් හටගත්ත ගමම නැති වෙන උද්‍යව්‍ය ධර්මයක්. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ උද්‍යව්‍ය ධර්මය. ඒක තමයි අනිත්‍යය කියන්නේ. එතකොට අනිත්‍ය තත්ත්වයට නිතරම පෙළෙන හින්දා ඒක දුක්ඛ ධර්මයක් වෙන්නේ. අනිත්‍ය දුක්ඛ ධර්මවල ස්ථීරව තියෙන දෙයක් බැලුවොත් තමා වශයෙන් ගන්න පුළුවන් දෙයක් නෑ ඒක අනාත්ම ලක්ෂණය. එතකොට අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලා සිංහලෙන් කියන පාලියෙන් අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කියන ඒ තිලක්ෂණේ දැක්ක ගමන් සෝවාන් මාර්ගයට පත් වෙනවද කියලා ඇහුවොත් ඒ තිලක්ෂණේ දැක්ක ගමන්ම සෝවාන් මාර්ගයට පත් වෙනවා කියලා දෙයක් වෙන්නේ කොහොමද? එහෙනම් ditthිවිසුද්ධියේදීම ඔය කියන විදිහට සෝවාන් මාර්ගයට පත් වෙලා නැහැ. නමුත් ඒක තව ඉදිරියට එන්නට ඕන. ඒ කියන්නේ දැන් ඉන්ද්‍රිය ධර්ම එහෙම දැන් දෙයක් අනිත්‍ය ධර්මතාවයේ දිගින් දිගටම වඩනවා නම් ත්‍රිභූමික සංස්කාරයන් අනිත්‍ය වශයෙන් දිගටම වඩනවා නම් එතෙන්දී ඒ කෙනාගේ සද්ධාව දියුණු වෙලා සද්දින්දී දියුණු වෙනවා. ඒ වගේම ඒ කෙනා අනාත්ම ලක්ෂණයේ ඔස්සේ දිගටම වඩනවා නම් ත්‍රිභූමික සංස්කාරයන් අනාත්ම ලක්ෂණයේ ඔස්සේ වඩනවා නම් ඒ කෙනාගේ පඤ්චින්දිය දියුණු වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මාදී දියුණු වන චිත්තසන්තතියක බෝධිපාසික ධර්ම 37ම එකට යෙදෙමින් තමයි මාර්ග හිත ඇති වෙන්නට ඕන. සෝවහනාදී මගපල් ලබන්නට ඒ වගේ යන්න ඕන පියවරක් තියෙනවා. දැන් මෙතනදී උන්වහන්සේලාගේ තවත් විකෘතියක් උන්වහන්සේලාගේ මුළුමහත් වැඩපිළිවෙල පුරාම තියෙන්නේ අහිංසක අසරණ සදහැබර පින්වතුන් නොමග යැවීමේ වැඩපිළිවෙල. ඉතින් තමන් ඉන්න රටේ බුදුහාමුදුරුව පහළ වුණා වගේ කතාවක් කියනකොට ඒ ඇයට ඉතින් කොච්චර සතුටක්ද?
ඉතින් ඒ සතුට ඒ අයට දීලා ඒ අයව ලොකු හිර කිරීමක නේද මේ කරන්නේ හිර කරන්නේ ඉතින් ඒක හින්දා ඒ අයව අසහන කිරීමක් කරන මේක කුමන්ත්‍රණයක් ඒ කුමන්ත්‍රණයම තව දිගුවක් තමයි ඔය කාරණාව ගෞරවනීය සයන්ස මේ වාරක හිමිසින් දේශනා කරන මේ තවත් වීඩියෝ එකක් තියෙනවා මේ උන්වහන්සේ කියන විදිහට මේ කාමයයි කාමරාගයයි දෙකක්ද සමින්නාස මේ අනාගාමී කෙනාට කාමයේ තියෙනවද කියලා සයන්සකින් විමසන්නට කැමතියි अनागामी हाँ भाई तुम्हें कहीं देना आते ना देखिए ना बाप इल्ला करना कहीं देना नहीं ये बात ये क्या है विंडा कुलवान विंडा कुलव एक अपने निकल बने कराने बुलान दिया नहीं ये निशा अनाकार जी के लिए भाई तुम्हें कहीं देना आते ना देखिए ना बाप ने वैन लगा से नहीं मार के वड़ा के नहीं अभी अनाकार जी ने दिया भीड़ सामने तक रहने आने लगा से नहीं अभी सामने रहते हैं ना सामने तक रहेगा अभी वज्र महात्मा मिथन दी उन्से मिथन संपूर्ण धर्म विकृति अक्लतीन मिथन परमात धर्म के अंशुमात्रिक नैतिकम हिंद कीलतीन इकट हेतु उन्हांसे रूपराग अरूपराग कीन कारणावल एक कामराग कीट अरतीन नमत रूपराग अरूपराग कीन कारणाव इन विना आकार මොකද කාමරාග පටිගියෝ සම්පූර්ණයෙන්ම අනාගාමී වෙනකෝ නැති වෙන. ඒකනේ කාම ලෝකේ කුලහයි උපදින්නේ නැත්තේ. එහෙනම් ඔය කියන විදිහට අනාගාමී වුණාට පස්සේ කාමයේ කියලා එකක් තියෙනවා. කාමරාග රාගයේ කියලා එකක් නැහැ කියලා එහෙම කතාවක් කියනවා නම් එතකොට උන්වහන්සේ කියන විදිහට අනාගාමී වෙච්ච කට්ටිය අහපව මනුස්ස ලෝකයේ මේ කාම භූමියේ කුලහයි උපදිනවද? අනාගාමී චුද වී හැම ඉන්නේ නැහැ කාම භූමිය වලට. එතකොට අනාගාමී වෙච්ච උදවිය උපදින්න ඕන මේ කෙලින්ම මේ අවිහත අප සුදස්සුදස්සි අකනිට කියන පංචසුද්ධා වාසවලනේ ධානාදී තැන්වල හැටියට තමයි කැමති විදිහට අදිස්ථාන ආදීක මෙහෙම එකටි පාවිච්චි කරනවා එතකොට එතකොට ඒක සිදුවන තව ආකාර තියෙනවා මෙතනදී මේ ස්වාමීන් වහන්සේ විසින් සම්පූර්ණයෙන්ම මේකත් නොමග යවීමක් ගන්න ලෝභ මූල සිත් අටේ කාමරාග පැටිගේ පංචකාම සම්පත් කෙරෙහි ඇතිවන ඇලීම ආදී කාරණා ස්වභාවයේ සහමුලින්ම නැත්තටම නැති කර දැමීමක් කරනවා අනාගාමී තත්ත්වයටපත් වෙනකොට නමුත් රූපරාග රූපරාග ආදී තියෙනවා රූපරාග රූපරාග ආදීයි මුන්වහන්සේ මේ කාරණාව සම්පූර්ණයෙන් පටලවගෙන තියෙන මේ නොමග යෑමක් කරුණී සයන්ස මේ මේ වහරක කණ්ඩායම තවත් හිමිනමක් විසින් මේ දේශනා කරන ලොකු විකෘතියක් සයන්ස මේ වීඩියෝ පටයක් තියෙනවා සයන්සට ඒක යොමු කරන්නම් එහිදී උන්වහන්සේ කියන විදිහට මේ සංඝ සතු කර දානයක් දෙන අවස්ථාවකදී අන්තරාපරිනිබ්බායනී කියන කියන්නේ කොටස දානේ පිළිගන්නට වැඩම කරනවා කියලා තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ සයන්ස මේක බලන ගමන් අපි ඊටු ප්‍රශ්න ටිකටත් පිළිතුරු දෙමු අපේ සයන්ස අන්තරාපරිනිබ්බායී කියලා උත්තම පිරිසක් මේ ලෝකේ ඉන්නවා ඔය අන්තරා පරිනිබ්බායි කියන උත්තම පිරිස සංඝයා වහන්සේට අයිති පිරිස. ඉමං බික්ඛං සපරික්කාරං සහට්ඨ පරික්කාරං වික්ඛු සංඝස්ස දේම කියලා භික්ෂුන් වහන්සේ උදෙසා මේක පූජ කරන වෙලාවට ආන්නේ දානය ගන්න අන්තරා පරිනිබ්බායි කියන පිරිස වඩිනවා. අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ පින්වතුනි දස සංයෝජන ධර්ම වලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන ටිකත් අයින් කළා. ඒ කියන්නේ අනාගාමී උත්තමයෝ එතනින් එහාට රූපරාගය අරූපරාගය කියන දෙකත් අයින් කරලා හැබැයි මාන උද්දච්ච අවිජ්ජා කියන එක අයින් කරගන්න ඉස්සෙල්ලා උන්වහන්සේලා කලුරිය කළාම මොකද වෙන්නේ උන්වහන්සේලාට ආයි උපදින්න ලෝකයක් නැහැ ඇයි කාම ලෝකේ උපදින්නත් බෑ රූප ලෝකේ උපදින්නත් බෑ ඇයි උපාදාන නැහැ අරූප ලෝකේ උපදින්නත් බෑ උන්වහන්සේලා තවදුරටත් තණ්හාවේ සම්පූර්ණයෙන්ම ඡය කරපු නැති නිසා උන්වහන්සේලා තවදුරටත් සසර සැරිසරන සරිසරනවා කියලා කියන්නේ ඔය කියන ලෝකවල උපදින්නේ නැහැ ඒ ඒ ඉන්න උත්මය පිංගතුනි මෙන්න මේ දානය දෙන්න වෙලාවට ඒ ස්ථානවලට වඩිනවා වැඩලා උන්වහන්සේලාත් මේ භික්ෂු පිරිසට අයිති නිසා ඔබ දානය දෙන්න වෙලාවට උන්වහන්සේලාත් ඇවිල්ලා උන්වහන්සේලාට ඒ පාත්‍ර පුරවගෙන අරගෙන යනවා මහත්මයා ඒක මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඕන දැන් මේ ස්වාමීන් වහන්සේ
ත්‍රිපිටක අටුවාටීක පරිවාර ග්‍රන්ථ ගැන මන අවබෝධයක් නැති ස්වාමීන් වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු තරමේ මේ විදිහටම විස්තර කරන්න ඕන. ඒ සර්වඥාඥානෙ කාටවත් නැහැනේ බුදුරජාණන් වහන්සේට ඇරෙන්න. ඒක හින්දා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම දැන් මෙතනදී කෙනෙක් අනාගාමී වුණාට පස්සේ ඒ කෙනා උපදින්න පුළුවන් බ්‍රහ්ම ලෝක අපිට හම්බ වෙනවා පහක්. අවිය අතප සුදස් සුදස්සී අකනිට කියලා. අවිය බ්‍රහ්ම ලෝක කෙනෙක් උප්පත්ති ලැබුවා කියලා කියමුකෝ. ඒ කෙනා අවිය බ්‍රහ්ම ලෝකේ ආයු කාලයේ මැද කොටසක් ඉන්නකොට ඒ මැදදී මේ රහත් පීනුවම් පාන පුළුවන්. එතකොට ඒ අන්තරාපානිබ්බාය කියන්නේ ඒ රහතන් වහන්සේට. එතකොට අන්තරාපානිබ්බාය වගේම උපහච්චපානිබ්බාය, අසංකාරපානිබ්බාය, සසංකාරපානිබ්බාය, උද්දන්සෝත අකනිටගාමී කියලා පස් දෙනෙක් ඉන්නවා. මෙතනදී දැන් අර රූපරාග අරූපරාග දෙක සම්බන්ධවත් මේ ස්වාමීන් වහන්සේගේ හඬපටි තිබුණානේ. ඉතින් උන්වහන්සේ කියනවා නී අය සාංගික දාන පිළිගන්නේනවා කියලා. එහෙම පැමිණීමක් වෙන්නේ නැහැ. මොකද ඒ උදවිය මේ අවිය අතප සුදස් සුදස්සී අකනිට කියන මහා කල්ප දහසක් හෝ දෙදහසක් හෝ හාර දහසක් හෝ අට දහසක් හෝ දහසේ දහසක් විදිහට ආයු කාල තියෙන තැන්වල ඉන්න උදවිය. ඔය කියන විදිහට එච්චර කාලයක් ඉන්න උදවියගේ දින ගාන ගත්තාට පස්සේ මනුස්ස ලෝක උදේ දානේ දවල් දානේ පාත්තරයක් අරගෙන ඒ කට්ටි එන්න ගත්තොත් ඒ උදවියගේ එක දවසක් තුළ කීපාරක් කන්න වෙනවද? එහෙම දෙයක් තියෙනව නේද? එක දවසක් තුල අනාගාමී බ්‍රහ්මයේ ආයු කාලය එක දවසක් තුල මනුස්ස ලෝකේ ආහාර කීපාරක් ගන්න වෙනවද? එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙතන ඒ අන්තරාපානිබ්බාය කියන එකෙන් මේ ස්වාමීන් වහන්සේ අදහස් කරන්නේ අර කොහෙටවත් අයිති නොවන අතරමැද අන්තරාභවයක් තියෙනවා වගේ කාරණාවක්නේ. එතකොට එහෙම අන්තරාභවයක් එහෙම මේ සුද්ධවාසල උප්පත්ති ලබන්නේ නැතුව වෙනම ඉන්න තැනක් එහෙම දෙයක් නැහැ. මෙතන සම්පූර්ණයෙන්ම අනාගාමී වෙච්ච උත්තමයන් වහන්සේලා පංච සුද්ධවාසල යන් තැනක උප්පත්ති ලබන්න ඕන. මේක ධර්ම විකෘතියක්. එතනදී මහත්මා අනාගාමී වුණාට පස්සේ බිස්සුන්ට අයිති වෙනවද කියලා ඇහුවොත් අනාගාමී වුණාට පස්සේ බිස්සුන් වහන්සේලාට අයිති වෙන්නේ නැහැ. එහෙමනම් චිත්තගහපතුමත් මේ බිස්සුන් වහන්සේ නමක් වෙන්න එපාය. චිත්තගහපතුමා අනිත් බිස්සුන් වහන්සේලාත් එක්ක පොහේ කර්මකන් සීමාවට ගියාද? එතකොට අනාගාමී වෙලා ගිහි ජීවිතයේ ගියපු උපාසක උපාසිකාවන් ඔක්කොම බිස්සුන් වහන්සේලා වෙන්න එපාය. අනාගාමී වූ පමණින් බිස්සුන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ නැහැ. බිස්සුන්ට අයිති වෙන්නේ නැහැ. එතකොට මේ අනාගාමී අය උප්පත්තිය ලබන්නේ පංචසුත්තාවාසවල. මෙතනදී මේ ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට රූපරාග අරූපරාග දෙක විතරක් නෙමෙයි මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ පහම ඒ අනාගාමී උතුමන්ට රහත් පීනුවම් පානකම් තියෙනවා. එතකොට රහතන් වහන්සේලා වෙනකම්ම ඒ රහතන් වහන්සේ බවට පත් වෙනකම්ම ඔය කියන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා වෝ තියෙනවා. ඒ උදවිය අතරමැද කොහෙවත් මේ ඉන්න වෙන තලයක් නැහැ. ඒ උදවිය මනුස්ස ලෝකෙට එහෙම දානමාන වලට ඇවිල්ලා දානේ පිළි අරගෙන එහෙම මේ පාත්‍ර වලට දානේ අරගෙන යන එහෙම ක්‍රමයකුත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ කාරණාව මේ ධර්ම විකෘතිය අනාගාමී උතුමාන්ට රූපරාගය අරූපරාගේ මාන උද්දච්ච අවිජ්ජාවන් තියෙනවා. ඒ රූපරාගේ අරූපරාගේ තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේට. මොකද අභිධර්ම මේ දැනුමක් නැති හින්දා. අභිධර්ම මේ දැනුම තිබුණා නම් රූපරාග අරූපරාග ආදී කවුන පිළිබඳ වටහා ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කර සිටිනවා. අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරමින් මෙවැනි බොහෝ දුර්මත ප්‍රමාණයකට නිවැරදි වූ සද්ධර්මයෙන් පෙන්වා දීම පිළිබඳව ගෞරවනීය අපගේ තපෝවනේ රතනනායක ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනාව පළ කර සිටිනවා. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් වජිර මහත්මයා. මෙවැනි වූ හරවත් ධර්ම කතිකාවතකින් අමාශාන්ති සදහම් මණ්ඩපේ තවත් වැඩසටහනකින් ඔබ හමු වීමට බලාපොරොත්තු වෙමින් අද වැඩසටහන මෙසේ සමුගන්නවා. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට.